चल मैं खड़े सारे इतना वो क्या ही लबड़ वड़ा क्या ना उठा मंगा हाथ लगाई इतना ना जानने देने में खाए खालना दुःख का विपाक का एक यान मगाद मैं काल सुधु मैं मानुष लोग या भी बतूने काल सुधु कर्म कर कर काल सुधु विपाक रेस करा है तमांगे तमांगे दुवो दूसरे करना मैं हो रहे क्या भी ला तमांगे दुवो दूसरे करना तात्ता में इतना मायत्री बाव ना कर जो थारी आने नहीं मैं देखो ना दुवो दुवो बाव में कर करने वाले भी लग करने में ना ते विलाव दे दुवो में मेरे गाने हिला रहा हो रहा तमांगे थी मेरे नक फुलवा ए मेरे तो मेरे वाले पानी थी ए हो रहा हमारा फू पाप कर्म है तमांड थी ना दुवो बेरे गाते पुण्य कर्म है तमांड थी ना काल सुख का काल सुख का विपाक मनुष्य लोग इबदुना ना काल सुधु कर्म कर कर काल सुधु विपाक रह कर कर इन्नो आपी देखा था मैं सब आ रहे दीमे लोग इबदुना ना सुधु कर्म सुधु विपाक रह सुधु विपाक भी दिना अपाय इबदुना ना काल विपाक भी दिना अपाय की ना साथ साथ पक्की ना सिद्ध साथ 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 ओ देखा तो वेलो बोलूँगा मैं आती तो संसार ही नहीं तमं मैं तमं कर बोल दिया ये दुआ तक के तू वेला कर बोल दिया ये तो कौन इंदिंग ये सब भाव है मैं कभी हरी में माया कारी सब भाव है निकाल निकाल बन अदर आप इडान ना दुआ दान अल्लु के दरे का है मैं एक बिंगंगला कहीं थी करेगा इडान ना दुआ की संसार का ना क्या दिन हो नहीं ओपो मेरी लगी ला अल्लु के दरे दुआ टे मैं दुआ के बाटे ओपो दिन දැන් මොකද එන්නේ ඔබම දාපු නඩුවේ ඔබ තමයි එතකොට ෆැමිලිලි කාර්යය. එතකොට අල්ලපු ගෙදර එක්ක නා තමයි මිත්‍ති කාර්යය. හරිද? එතකොට තව අවුරුදු 10ක් ගිහිල්ලා නැත්නම් අවුරුදු 20ක් ගිහිල්ලා ඉවරලා ඈ ඒ නඩුවම කතා කරනවා. මොකද්ද? ෆැමිලිලි කාර්යයත් ඔබ මිත්‍ති කාර්යයත් ඔබ. ඔබ ඔබටමයි නඩුව දාගෙන තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන දපාය. ඈ අද මේ දරුවා කියලා අනේ මගේ දරුවා කියලා මේ ආදරෙන් බදාගෙන දඟලනම කාටද? තමන්ට ගියාම තමන්ම මරපු එකට. रागेश मोहेशन द्वेशल නේද ඒක කන කර ගහුවම අනික් කනක් අල්ලපන් කියලා කිව්වේ අරදේ නැතු මේ මෝඩිකයි ගුටි කන්න කියලා කිව්වා නෙමෙයි ඉතින් ඕකද මේ මෝඩ විදිහට අවමුද කරගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ජේසුස් වහන්සේ කොච්චර හොඳ හරි අයිතික මිනිසයා ඈ මේ කන්න ගහුවම අනික් කනත් අල්ලන්න කිව්වා එහෙම එකක් නෙමෙයි උන්වහන්සේ කිව්වේ මේ කන්න ගහුවම අනික් කනත් අල්ලන්න කිව්වේ මොකද්ද මේ වෛරයෙන් මේ අවෛරයෙන් වෛරයෙන් සම්හිඳවපන් වෛරයෙන් වෛරයෙන් සම්හිඳවන්න එපා මේ කන්න ගහුවම උඹ ගන්න යන්න එපා හද නැද ඉඳපන් දැන් අපි ඉන්න පාර රාගයට ද්වේෂයට මෝහයට මූලික වෙච්ච දේවල් වෙනවද කියලා අවබෝධයෙන් ඉන්න වෙනවනම් වෙන්න දෙන්න එච්චර අවබෝධයෙන් හිටිය නැත්තම් වෙනවා ඒ සතියෙන් ඉන්න. ඔකට තමයි කියන්නේ සම්මා සතිය. රාගයේ ද්වේෂයේ මෝහයේ තමයි උදව් වෙන්නේ සං වලින් ඉස්සරහට යන්න. සං කියන්නේ මොකද්ද? ඉපිදි ඉපිදි මෙරි මෙරි යන්න සකස් වෙන එකතුවට. ওই එකතුවට හේතු වෙන්නේ මොකද්ද? රාගයයි ද්වේෂයයි මෝහයයි. ඉතින් එතකොට සම්මා කරනවා කියලා කියන්නේ මොකද්ද? සං නැති කරනවා. මා කියන්නේ නැති කරනවා. එතන සම්මා කරනවා කියලා කියන්නේ සං නැති කළා දාන. ඉපිදි ඉපිදි මෙරි මෙරි යන එක නවත්තනවා. දැන් ඉපිදි ඉපිදි මෙරි මෙරි යන නවත්තන සතිය සිහියට කියනවා මොකද්ද? සම්මා සතිය කියලා. එතකොට අර රාගයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන, මෝහයට හේතු වෙන දේවල් බල බල නැති කළා දාන. සම්මා සමාධි කියන්නේ. එතකොට ඒකෙන් ඇති වෙන අකම්පීය බවක් කියනවා සමාධියක් නැගිනවා. ඒ සමාධියට තමයි මොකද්ද කියන්නේ? ඒ සමාධියට තියෙනවා ධ්‍යාන හතරක්. ප්‍රථම ධානයේ සවිතක්කං සවිචාරං විවේචකං පීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති ඔය ආදි වශයෙන් කියනවා මේ විතක්ක විචාරාණ මූපසම එතකොට මේ විදිහට යනවා දෙවෙනි එකට විතක්ක විචාර නැති කරලා ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාවයිද ද්විතීයික ධාන හිතට යනවා හරි
එතකොට ප්‍රථම අධ්‍යානෙ ද්විතීයි අධ්‍යානෙ තෘතීයි අධ්‍යානෙ චතුර්ථ අධ්‍යානෙ ඔය ටිකට තමයි කියන්නේ සම්මා සමාධිය කියලා. එතකොට සම්මා සමාධියට එන්නේ අර සම්මා සතියේ ඉන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ හිත අකම්පීය බවකට එනවා. ඒ ආවට පස්සේ සම්මා සමාධිය පිරෙන්න පටන් ගන්නවා. තපි අපි මේ ඌමනායෙන් සම්මා සමාධිය පුරවන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකයි කියන්නේ ධර්මියෝ පවත්නවා. තමන් සම්මා දිට්ඨියට පැමිණුණාම කවදා හරි දවසක එතනින් එහාට ඉතුරු ටික තමන්ට වැඩෙනවා. ඒ කියන්නේ ඉගෙනගෙන තියෙන දේවල් වල තියෙන වැරදි ස්වභාවය නිසාද? එහෙමද? නෑ නෑ නෑ. බුද්ධ ධර්මම නෙමෙයි. බුද්ධ ධර්මම නෙමෙයි. අනිත් ඒවා සමාජයේ යන විදිහක් තියෙනවා. මෙයා කියන්නේ නිකන් සාමාන්‍ය පෞද්ගලික ජීවිතයත් එක්ක මේ බුද්ධ ධර්මයත් එක්ක ගලපගෙන ඉදිරියට යන්නේ. ඒ ඒකද අහන්නේ? ජී ජීවිතේම නෙමෙයි. ජී ජීවිතේම වෙනස් වෙනවා. දැන් ලෝකේ යන විදිහ කියලා දැක් නෑ තියනවා කියලා කිව්වොත් නෑ කිව්වොත් මොකක්ද පිළිවෙලක් තියෙනවද? ඔව්. මේ පිළිවෙලත් කියන්නේ සමහර දේවල් ගැටෙන්න පුළුවන් දැන්. ආ නෑ. ආ බොහොමදයි. බොහොමදයි. මං කියන්නේ කරත් ඉතින්. දැන් මෙහෙම හිතලා බලන්න. හරි? ලෝකෙට ලෝකෙ විදිහට යන්න දෙන්න. ඔබ ලෝකෙට පෙන්වන්න ගියොත් එහෙම මම සතර සතිපට්ඨානිය වඩනවා. දැන් මම ඉන්නේ මෙතන කියලා අන්න එතන ගැටීමක් ඇති වෙනවා. ඔබ ලෝකෙත් එක්ක ඉන්න. හැබැයි ඔබගේ මනස තියෙන්නේ ලෝකෙත් එක්ක නෙමෙයි. හැමතිස්සෙම ඒක අවබෝධ කරගන්න. තමන් මොනවද කරන්නේ ඒක ලෝකෙට දෙන්න යන්න එපා. අද මිනිස්සු තමන්ට නැති දේවල් නේද ගොඩක් ලෝකෙට දෙන්නේ. ඈ? ඕගොල්ලෝ මොනවද? දැන් අපි ආනපාන කරන්නේ. ආලමාන නිකන් ලංකාවට ගිහලා උපාසකම් කරනවා. ඈ? ආ දැන් අපි කායානුපස්සනාව. කායානුපස්සනාව කියන්නේ මොකක්ද ඇහුවොත්? ඒ දන්නේ නැහැ. නමුත් කියවනවා. ගෙදර ඇවිල්ලා කියනවා පණ අහනවා. ඔන්න. දැන් අම්මා මේ. ඔන්න දැන් මම බණ ඇහුවා. මට අවබෝධ වුණා. මට කලකිරුණා. මම අද ඉඳලා උඹලට උයන්නේ මුකුත් කරන්නේ නැහැ. මම පැත්තට වෙලා භාවනා කරා. දැන් මොකද වෙන්නේ? මිනිහා යනවා අල්ලපු ගෙදර ගෑනිත් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? රෙදි උස්සගෙන කෑ ගහන්නේ. උඹ මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කියලා. කෝවර සමාධිය. කෝවර දෙමිද සතිය. මුකුත් නැහැ. නේ ඒ ඔක්කොම නිකන් මුලාවල්. ඒක නිසා ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්ත ටික පෙන්වන්න යන්න එපා කාට. ඒ අනිවිද්‍යට යන්න දෙන්න. හලෝ මචං කිව්වොත් හලෝ මචං කියන්න. හැබැයි එදා මචං කිව්වේ අද මචං කියන්නේ විදි දෙයකට. එදා මචං කිව්වේ අද වදින්මයි. නමුත් අද මචං කියන්නේ කියන්න ඕන නිසා. හැබැයි සමාජයේ පෙන්වන්න හලෝ මචං මචං ගෝන් මාත් අර තමන් හොඳයි කියලා පෙන්වන්න ගියොත් මොකද වෙන්නේ? අර සමාජයෙන් තමන් කැපිලා යනවා. ඒක තමන් හොඳ බව පෙන්වන්න යන්න අවශ්‍යතාවය නැහැ. පුළුවන් විදිහට ඒගොල්ලන්ගේ ධර්ම මාර්ගයට ගන්න. අරක්කු බොනේක අතර ඉන්න. ඉතින් තමන් අරක්කු බොනවා දැද්දි කියලා දින්න ගන්න තමන්. නමුත් අර අරක්කු බොනේම ප්‍රතික්ෂේප කරලා අයින් වෙන්න අවශ්‍යතාවය නැහැ. ඒ අරක්කු බොනේ උංගා ඉඳගෙන අර සැන්ඩි ටිකක් බෝ කිවි ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. තමන් අරක්කු බොනේ නැහැ. තමන් දන්නවා මේක නීච ධර්මයක්. කියන්නේ අද දික්කල්සේ මැදපේ කරන මේහෙට සිල්රෙද්දෙන් යන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් සිල්රෙද්ද පොරව ගන්න කොහොමද පොරව ගන්න ඉන්ටර්නලි. ඇතුලෙන් තමන් සිල්රෙද්ද පොරවගෙන ඉන්නේ. තමන් අතින් ඉත්‍රිය දූෂණය වෙන්නේ නැහැ. නමුත් මේ කොහේ ඉත්‍රිය දූෂණය කරන ඕකට දොස් කියන්න ගියොත් එහෙන මොකද වෙන්නේ? බරුම් කන්න වෙන්නේ. ඈ. තමන් කරන්නේ. තමන් දන්න මේක කරලා ඵලයක් ඇති දෙයක් නෙමෙයි. ටික අයින් වෙනවා. ඊට පස්සේ තමන්ගේ මයින්ඩ් එක ඒක ප්‍රතික්ෂේප කරද්දි මොකද වෙන්නේ? ස්වභාවිකව සැකසෙනවා. ඒගොල්ලන්ගෙන් තමන්ව අයින් වෙනවා. ඔන්න තමන්ගේ රස්සාව වෙන තැනකට මාරුවක් ආවා. තමන් බුස් කරලා එතනට ගියා. දැන් එන්න එතන හම් වෙන මොකද්ද? ඒකට කියන්නේ මොකද්ද? Law of attraction. The law of attraction කියලා කියන්නේ මොකද්ද? ඈ සංකාර පත්‍ය විඥානං කියන එක. ගතියට ගතිය. ඈ ගතියට ගතිය ගැලපෙනවා කියන එක.
ඒක නිසා කවදාවත් සමාජයට පෙන්වන්න යන්න එපා තමන් ඉන්න තත්ත්වේ මොකද්ද කියලා. තමන් මේක අනුගමනය කරන බා මුකුත් පෙන්වන්න යන්න එපා. එතකොට මොකද වෙන්නේ? අන්න උන් මේ මහා පාප කර්ම කරගන්නවා ඊට පස්සේ. ඈ පොඩි කාලේ මතක නැද්ද සිල් අරන්ගෙන නා උපාලක මාත්‍යා ඈ යන්ද හරකෙක් මරන්න? ඈ ඒ වගේ දේ කී කිව්ව නැද්ද පොඩි කාලේ මතකද කොල්ල පුරුට්ට ඉන්නේ? ඈ මොකද උන් සිල් ගන්නෙත් නැර සිල් ගන්න එකට ඒ විදිහට කියනවා. ඒ කියන උන් මහා පාපයක් පුරව ගන්න. ඒක නිසා ඔක පෙන්වන්න වෙන අවශ්‍යතාවයක් නැහැ. තමන් ඉන්ටර්නලි වෙනස් වෙන්න. ඒ වෙනස් වෙලා ඉන්න තමන්ගේ ගමන තමයි යන්නේ. යම් ඵලයකටපත් වුණාට පස්සේ තමන්ට පුළුවන් ඒ අයට කියන්න මෙන්න මේක නවත්තලා දාලා මෙන්න මේක කරපන්. ඒ කියන්නේ බද්දවගී කුමාරුන් දු බුදුහාමුදුරුවෝ කිව්වේ. අහලා තියෙන නේද බද්දවගී කුමාරුන් දු දෙන්නාගේ. දෙවනි ධර්ම දූත කණ්ඩායම. ඈ බද්දවගී කුමාරුන් දු දෙන්නෙක් හිටියා. ඒ දු දෙන්නා මොකද කියේ? මේ ගණිකාව ටිකක් එහෙම අරගෙන නාන්න ගියා. ඉතින් කුමාරවරුනේ ඒ අරගෙන ගියාම තමයි මොකද වෙන්නේ? ඒ හිටපු ස්ත්‍රියව ඒ ස්ත්‍රියව අර රජාභරණ ටිකක් අරගෙන පැනලා ගියා. ඉතින් රජාභරණ ඔක්කොම ගලවලා තියෙනවා නාන්නේ. ඒ නානකොට අර රජාභරණ ටිකක් අරගෙන පැනලා ගියා. පැනලා ගියා මේගොල්ලෝ පස්සෙන් එළෙව්වා දැන් යන බුදුහාඳුරු සමවත්තුයෙන් වැඩ ඉන්නවා ගහක් මුල. ඉතින් ළඟට හෙව්වා ස්වාමීන් වහන්සේ කවුරු හරි මෙතනින් ස්ත්‍රියව ගියාද? ඒ බුදුහාඳුරු හෙව්වා මොකටද හොයන්නේ? මේ අපේ රත්තරන් බඩු අරගෙන පැනලා ගියා. අපේ ස්ත්‍රියව හොයන්නේ ගෝ ඉස්ත්‍รียාව ගැන හොයන්නේ මේ උඹලා ගැන උඹලා හොයාගන්න ඉන්නේ ඉස්සෙල්ලා. පස්සේ ඉස්ත්‍รียාව ගැන හොයනවා. කළු මොකද ඒ කියන්නේ කියලා. බොහොම ප්‍රඥාවන්ත මිනිස්සු. ඉස්තරේ. අතීත සංසාරේ ඉඳලා ඉදි කරගෙන ආපු දේවල් පරිදම් දෙන වෙලාව. ඈ? බැලුවා මොකද මේ කියන්නේ කියලා. මේ ඉස්ත්‍รียාව ගැන හොයන්නේ නැතුව තමන් ගැන හොයාගන්න කිව්වා. ඉතින් අපි ගැන අපි දන්නේ නැහැ මොකක් තව තමන් ගැන හොයන්නේ. ඉත්‍รียාව ගියේ කියලා දික හොයන්නේ නැතුව බුදුහාමර කියන්නේ මොකද? ඉත්‍รียාව ගියේ කොහෙද කියලා හොයන්නේ නැතුව තමන් යන්නේ කොහෙද කියලා හොයපල්. ඉතින් ඒක හිතන්න දෙයක් විතර උනා. නැවතුණා. අනේ ස්වාමී අපිට මේක පැහැදිලි කරලා දෙන්න. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා රහත් වෙන්නපත් උනා. අන්න දෙවෙනි ධර්ම දූත කණ්ඩායම. දින ඔබ හොයන්න යාළුවා යන දිහාව නෙමෙයි. ඔබ යන්න තියෙන දිහාව හොයලා බලන්න. ඔබ කොහෙටද මේ යන්න හදන්නේ කියලා. ඔබ යන්න හදන්නේ අවීචියටද? ඔබ යන හදන ප්‍රේතනිකායටද අසුරනිකායටද නැත්නම් ඈ සිරිසංයෝනියද නැත්නම් තව මිනිසෙක් වෙන්නද ඈ නැත්නම් මේ ඔක්කොම අතර දාලා යන්නම යන්නද තමයි යන්නේ කොහෙද කියලා තමයි හොයලා බලන්න අනුන් යන දා හොයන්නේ නැද්ද බද්ද වගේ කුමාරු හොයාගත්තේ ඒක තමයි තමන් යන දිහා ඉත්‍රි ගිය දිහා නෙමෙයි බුදුහාමුදුරු කිව්වේ ඉත්‍රි ගිය දිහා හොයලා වැඩන්නේ නැහැ උඹලා යන දිහා හොයාගන්න ඉල්ල ඉස්සෙල්ලා අනුන් නැවතිලා ධර්මය අහුවා අඟුලි මාලට කිව්වේ මොකක්ද අඟුලිමාල කෝ සම්මනේ නැවතියා අඟුලිමාලට පේනවා දැන් මේ අඟුලිමාල නැවතිලා කියනවා සම්මනේ නැවතියා බුදුහාමුදුරුව යනවා වගේ පෙන්නනවා සම්මනේ නැවතියන් කිව්වා බුදුහාමුදුරුව මොකද්ද කිව්වේ අඟුලිමාල මම නැවතිලා ඉන්නේ ඔයා ඉන්නේ දුවන්නේ ඔයා නැවතින්නේ අඟුලිමාල කියන්නේ මේ අහිංසක මේ කාලේ හිටපු අහිංසක මේ බොහොම මේ ප්‍රඥාවන්ත මිනිස්සේ කල්පනා කළ වෙලාව සම්මනවරු බුරු කියන්නේ නැහැ මේ මනුස්සයා මේ දුවන ගමන් කියන්නේ මම දුවනවා කියලා මේ නැවතිලා ඉන්න මට මම දුවනවලු එයා නැවතිලා කඩුව දැම්ම බිම ස්වාමීනි මට මේකේ අර්ථය පැහැදිලි කරලා දෙන්න. අන්න කිව්වා මොකද්ද? මම නැවතිලා ඉන්නේ කොහෙද? සතර ගමනේ. මේ භවයෙන් භවරට භවයෙන් භවයට යන ගමනේ මම නතර වෙලා ඉන්නේ. හැබැයි උඹ තාම භවෙන් භවයට යනවා. ඒක නිසා උඹ නතර වෙයන්. ධර්මයේ දේශනා කළා. බුද්ධ ශ්‍රාවකෙක් වුණා. මහා මිනිමරුවෙක්. මම කොච්චර පරම ගම්මීද කියලා මේ ධර්මයේ එක ධර්ම මාත්‍රයක් ඇති මනුස්සයෙකු නිවන් දකින. හරි ධර්ම මාත්‍රයක් කෙනා නම් මිනිහෙකුට නිවන් දකින්න පුළුවන්. ඇහෙන්නේ නැහැ ඔක. ඒකයි වෙලා තියෙන්නේ. හිතන්න එපා මේ පිනක් කිසිම පිනක් නැති හැටි කරේ ඉන්නේ කියලා. එහෙම එකක් නැහැ. හොඳට පින්වන්ත මිනිස්සු මේ ඉන්නේ හැමෝම. අපි තුනක් කායම පස්නා ගන්න ස්වර්ණෝ කියලා. නමුත් අපිට මරණ මොහොතේදී වැරදි හිතිලා කවු එහෙම ඒක බලපාන්නනේ කාය అనుපස්සනා වඩනගෙන උඩ මරණ මොහොතේ එන සිතුවිල්ල මොකක්ද අන්නේ හිතර බලන්න සාමාන්‍ය මිනිසෙකුට නම් ඕන සිතුවිල්ලක් එන්න පුළුවන් කාය అనుපස්සනා වඩලා පුරුදු කරන මොකද කරන්නේ රාගයට සුදුසු දෙයක් කියන්නේ රාගයේ මතුවෙන දෙයක් එනවනම් ඒක වහා නතර කරගන්න ඒකට තමයි මයින්ඩ් එක පුරුදු කරලා තියෙන්නේ ද්වේෂයට දෙයක් આવොත් නතර කරගන්න එතකොට නම් මරණ මොහොතේ යාට එන එක යාට ඉබේ නතර වෙනවා යාට එහෙම එකක් නැగిලා ඉන්නේ නැහැ ඒ කාය అనుපස්සනාව ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ එහෙම කවදක්වත් එයාට එහෙම ජීවිතයක් ගුරුම වෙන්නේ නැහැ. ඒ නිසා මරණ මොහොතේ බොහොම ආරක්ෂාවක් සැලසෙනවා මේ වගේ කෙනෙකුට. නැත්නම් ඒ දේ මොනවා කළත් වැඩක් නැහැ නේ. මරණ මොහොතේ සිතුවිල්ලක් ආවොත් එහෙම නේද?
ජේත් දේශසාගත සිතුවිල්ල මරණ මොහොත කියන්නේ මහා සොඳුරු තැන. මැරෙන මිනිහා දන්නේ නැහැ තමන් මැරුණා කියලා. මැරෙන මිනිහා දන්නේ නැහැ තමන් අපායට ගියයි කියලා. ඒ දුක් විඳින පටන් ගන්නක. ඒ ගාන්ට සැකසিলা ඉන්නවා ඒ. දැන් නිකන් හිතන්න එක මිනිහෙක් ඉන්නවා. එක මිනිහෙක් ඉන්නවා බොහොම ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවනේ කැමතිද? දැන් මොකද කරන්නේ? ලස්සනට කෙනෙක් ඇඳලා පැළඳලා ඉන්නකොට එක්ක හැංගිලා ඉඳලා මඩ අහුරකින් ගහන. අර ඔක්කොම අර ලස්සනට ඇඳලා පැළඳලා දේ හිටම ඔක්කොම මඩ වෙලා යන මඩ අහුරකින් ගහන. ඕක පුරුදු කළ හිටපු කෙනා මරණාසන්න මොහොතේදී ඕක ඇදිලා එනවා. මෙයා මේ මේ මිනිස්සයා කරපු කර්මයේ මහත මොකද වෙන්නේ? ඈ දැන් මේ මැරෙලා පණා දිනවා. හැමෝටම පේන්නේ පණා දිනවා කියලා. නමුත් මෙයා මේ ඇතුලෙන් මහා ගේම් එකක් යනවා. මොකද්ද ගේම් එක? දැන් මෙයාට පේනවා ලස්සනට ඇඳලා ඉන්න කාන්තාව. මේ හිතට නැගිලා එනවා මේක. ඈ මේ එනකොට මොකද වෙන්නේ? මේ හිතට නැගිලා තියනවා තව එකක් මොකද්ද? මඩ. ගත්ත මඩ පාත්. ඩොග් ගාලා ගැහුවා. ගහනකොට මොකද වෙන්නේ? අසූචි පෙරිත නරක ආදීකට ඇතුල් වුණා. දන්නේ නැහැ නේද? මිනිස්සු හිතනවා අනේ මේ පණා දිනවා. මේ එල්දල පණා දිනවා කියලා හිතන්නේ නෑ. මොකද කරන්නේ? අරකින් ගැහුවා. ඒ ගහනකොටම දන්නේම නෑ. ඒ ගහන මොහොතේම පණ ගියා. එතකොට මොකද දැන් අරමුණු වෙලා තියෙන්නේ? මඩ ගහයි. අසූචි ගහයි. ඉතින් කොහෙද උරුම වෙන්නේ? දිව ලෝකෙද? ඈ නෑ. කෙලින්ම ගිහිල්ලා අර අසූචි පිරිච්ච නරක ආදීකට යනවා. ඊළඟ අසූචි වල නැගලා ඉන්න වෙනවා. ගාන්ට සැකසෙනවා මේ හැමදේම. හිතන්න එපා පිටුනේ ලේසි වැඩක් කියලා. ඒකයි මේ කියන්නේ. මේ උගුළු රේරහ වෙනකම් මේ කතා කරන්නේ මේ තියෙන අනුකම්පාවට. මේ මනුස්ස ප්‍රජාව කෙනේ තථාගතයන් වහන්සේ මේවා කිව්වේ අනුකම්පාව. නැත්නම් තථාගතයන් වහන්සේ එවලෙම තිබ්බයි ඕක ඉවරයක් කරගෙන මාරයම කිව්වනේ. හරිනේ දැන් ඉතින් ඔබ වහන්සේ දින්නනේ. දැන් ඉතින් විරිනවම් පාන්න. තවත් මොකද්ද මේ ඉන්නහද? ඈ එහෙම උන්වහන්සේ ඒ වෙලාවේ විරිනවම් පෑවනම් අර පස්සේ කාලේ ගල් පෙරලෙන්නේත් නැහැ. නේද? බඩේ අමාරු හැදෙන්නේත් නැහැ. කොන්දේ අමාරු හැදෙන්නේත් නැහැ. ඔය මොකුත් නැහැ. පිරිනම් බෑවෙදෙන ඉවරයි. තව උන්වහන්සේ හිටියේ ඇයි? මෙච්චකල් පෙරම් පුරාගෙන ආවේ ඇයි? මේ අපිට සෙත සලසන. කෝ ඉතින් අපි ඔක සලස ගන්නවද? වීගලින්ද වීණා වාදනය කරනවා වගේ නේද? ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. මරණාසන්න මොහොතේදී ඔය කිසි දෙයක් හිතෙන්නේ නැහැ. තමන් කරපු එක ඇදිලා බුස්කල ගියා ඉතරයි. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ මේ සුද්ධ සුද්ධියන්. එහුම් මොකුත් දන්නේ නැහැ. බල්ල බලල් වගේ තමයි. ඔහේ ඉන්නම හොඳට කනවා හොඳට බොනවා. ඈ අපි හිතනවා අනේ කොච්චර දේද මේ මුං බුදුම සන්තෝෂයෙන් ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ කිසුවා කියෝලා. ඈ දැන් අපි දන්නවනේ මැරෙනවා කියලා. ඈ ඔන්න දැන් හිතනවා අපිට. දැන් අපි දන්නවනේ මැරෙනවා කියලා. ඉතින් දැන් අපි කොහොමද ඉන්නේ? ඈ උන් මැරෙනවා කියලා දැනගත්තත් නොදැනගත්තත් උන්ට ඒ දේ උරුමයි. තමන් දැනගන්න අවශ්‍ය නැහැ තමන් මැරෙනවා කියලා. මූදල පැන්නොත් තමන් මැරෙනවා. පයින් ඉස්සර දැනගෙන ඉන්න ඕනද ඒක? පයින් ඉස්සර දැනගෙන ඉන්න දෙයක් නැහැ නේ. මූදල පැන්නොනම මැරෙනවා. කවුරුත් මැරෙනවා. නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් බෞද්ධ වෙච්ච අපිට පුදුම වාසනාවක් තියෙනවා. මොකද දෙයක් වෙන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙන්න මේ දේවල් උඹලට වෙනවා. මේකෙන් බේරියන්න මේ විදිහට කරගෙන. ඒක නිසා අදුමදර මේ අපාය යන එකවත් නවත්ත ගන්න වැඩ පිළිවෙලක් කරන්නේ. ඒ කරන්න තියෙන එකම එක දේ තමයි මේ ධර්මයේ තුල හැසිරෙන්නේ. මේ ධර්මයේ පුරුවන් තරම් ශ්‍රවණය කර. ඉඳ තියෙන වෙලාවක මේ වගේ ධර්ම දේශනා ලෑස්ති කරලා ඒ ධර්ම දේශනා මිනිසුන් අහන්න සලස්සලා ඒ මිනිසුන්ට සෙරසලසලා දීලා ප්‍රමුඛ සෙරසලසලා ගන්න. මේ බොහොම ටික කාලේ මේව ඇහෙන්නේ. ආයි කාලාන්තරකින් මේ තව අවුරුදු 20 තමයි මැක්සිමම් මේව යන්නේ. එදෙමින් එහාට ඉතින් මේක නැති වෙලා යයි මේ අර්ථය කියන එක නැති වෙලා යයි. රහතන් වහන්සේලා බිහි වුණේ නැත්තම් ලොකුවට. ඒකත් මේ මං අහන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන තැන පස්සේ රහතන් වහන්සේලා පැවිදිලා ඇවිල්ලා නැති වුණ කාලයක් තියෙනවා. ඊට පස්සේ ඉඳන් මේ මිනිස්සු ආධාර්මික වෙන්න පටන් ගත්තා. ඔව් මෙහෙමයිද රහතන් වහන්සේලා තාමත් බිහි වෙනවා. රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ බොහොම අල්ප මාත්‍රිය වශයෙන්. මොකද හේතුව? ධර්මයට කැමති මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් වැඩේ තියෙන ධර්මය අවබෝධ කරගන්න තරම් ධර්මයේ පණ නැහැ දැන්. ධර්මයේ පණ නැහැ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙමෙයි. ඒකේ තියෙන ඇත්ත, ඒ කියන්නේ මේ ඒකේ තියෙන අර්ථය. මොකද ඒකේ තියෙන අර්ථය ගත්තා දැන්. නිගමන හිතලා බලන්න. හරිද? ඔබට කියනවා චයිනීස් භාෂාව ඔබ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔබට කියනවා මේ චයිනීස් භාෂාවෙන් තියෙන එක සිංහලට පෙරලන්න කියලා. ඔබටත් කියනවා ඒ දේම කරන්න කියලා. දැන් ඔබ දෙන්න ඔබ හිතනවා හරියටම එකම වචන පෙළ මේ දෙන්න ලියයි කියලා. කවදාක හිතන්නේ නැන්නේ නේද? මෙතුමගේ තියෙන හිතේ ස්වභාවයට අනුව එතුමා ලියනවා. මෙතුමගේ තියෙන හිතේ ස්වභාවයට එතුමා ලියනවා. ඉතින් ඔය දෙක කියවනකොට හහසයි පොළොවේ වගේ වෙනස්. නමුත් චයිනීස් භාෂාවෙන් ලියලා තියෙන දෙකම එකයි. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. පෙළ දහම හැමමම තියෙනවා. ඉතින් තව ටික කලක් යනකොට තවත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තෙත් වෙච්ච මිනිස්සු
දෙවගණ ආයි අර්ථ ලියයි. ඒ කාලේ අර්ථ ලිව්වේ මොකද්ද? අරහතුන් වහන්සේ. සිංහලට මේව අර්ථ නැගුවා. ඒ අර්ථ නැගුවා හරියටම අර්ථ නැගුවා. හරියට අර්ථ විවරණ අරගෙන ඈ අර්ථ ධම්ම නිරුක්ති පටිපාණ කියන සිව්පිලි සිව්‍යාපත් රහතන් වහන්සේලා හිටියා. උන්වහන්සේලා ඒවයි අර්ථ හරියට අරගෙන ඒවා සිංහලට වර නැගුවා. ඉතින් ඒ සිංහලට වර නැගපු ඒවා ඒ විදිහට පවතගෙන ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලිංග මාගල අරෙහි මේ ඇවිල්ලා මේ ලංකාව ආක්‍රමණය කළාට පස්සේ අනුරාධපුරේ මහා විහාර දිවිච්ච පොත්ගුල් වලට ගිනි දීපා. ඒ ගිනි දීපාට පස්සේ මොකද වුනේ? ඉතින් ඔය පොත්ගුල් හත්දවස ගිනි ගත්තයි කියලා කියනවා. ඒ තරම් අටුවාලියල දීපා සිංහලේ. ඉතින් ඒ ඔක්කොම නැති වුණා. ඒ නැතිවීමෙන් තමයි සිංහල ජාතිය විනාශයටපත් වුනේ. එතනින් තමයි සිංහල බෞද්ධයා කියන කෙනා විනාශයටපත් වෙන ගත්තේ යන්නේ එතනින්. ඉතින් අදරත් රහතන් වහන්සේලා හිටියනම් ඔය කිසිම ආගමකට පුළුවන් ද ලංකාවේ ගිහිල්ලා පරිසරන්න? රහතන් වහන්සේලා වැඩ ඉඳලා රහතන් වහන්සේලා හරියට ධර්මයේ දේශනා කළා නම් ටොයිලට් එකේ මේ ටොයිලට් සීට් එකක් දෙනවා කියලා මේ මේ ආගමක් වෙනස් කරලාද මිනිස්සු? මිනිසුන්ට ධර්මයේ ඇහෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා කන ටික වටිනවා ධර්මයට වඩා. කවර මේ කේක් ගෙඩියක් දීලා කිව්වනම් ධර්මයට හැරියන් කියලා හැරෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවද මුනි බලන්න ආවද? ඔව්. දැන් රහතන් වහන්සේ කෙනෙක් බිහුනොත් මේ අනිත් ආමඳුරු ටික අපායන ඔකොළම ඉඳලා බැනලා. ඒක තමයි ස්වභාවය. එයි රාගයෙන් මත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, මෝහයෙන් මත් වෙලා. ඉතින් තව ඉස්සරහට වෙන ටික ගැන හිතා ගන්න. ඉතින් මේකයි මම කියන්නේ මේ පුළුවන් තරම් ඉක්මනට වහ වහ මේක මොකක් හරි ස්ටේජ් එකකට ඇවිල්ලා මෙතනින් යන්න දැන් ටික යන්න. එතන ඉදිරි ටික යන්න මොකක් හරි මගක් පෑදෙනවනේ. නැත්තම් ඔය අපායකට ඍඟ ගත්තොත් එහෙම ආයුෂ කොච්චරයිද කියලා හිතා ගන්න බෑනේ. මම ලංකාව තුල දැකපු දෙයක් තමයි ධර්මයට නැඹුරු වෙච්ච තරුණ පරම්පරාව බොහෝමයක් ඉන්නවා. මේක බහැගෙන යන කාලයක්ද නැත්නම් ආපහු බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන කාලයක්ද කියලා? බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන්න පුළුවන් කාලෙන් කාලෙට. ඉතින් ඒකට ඔය දිව්‍ය ලෝකේ ඉන්නවා යම් යම් දෙවිවරු. ඉතින් ඒගොල්ලෝ චුත වෙලා ඒගොල්ලෝ කතා වෙලා ඇවිල්ලා මේ බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා. බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා කියලා කියන්නේ ධර්මයේ ප්‍රචාරය කරනවා නෙමෙයි. ඕකයි ප්‍රශ්නේ. ඉතින් ධර්මයේ ප්‍රචාරය කරන මේ යතිවරු ලෝක ඉන්නවා. ඉතින් මේ බොහොම හොඳට මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන මේ ධර්මයේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන යතිවරු ඉන්නවා මේ ලංකාවේ බිහි වෙලා. ඉතින් ඒක නිසා තමයි තරුණ පරම්පරාව ටික ටික ඒවට ඇදෙන්නේ. ඒකයි මම කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ මේ මේ වහගෙන ඉන්න නෙමෙයි. මේ ධර්ම විනය බබලන්නේ මේක විවර වුණාම. එහෙනම් මේක විවර කරලා දෙන්න කියලා පුළුවන් තරම්. අද මේ ත්‍රිපිටකය කොහෙද තියෙන්නේ? පොත්ගුලේ. ත්‍රිපිටකය බලන්නේ කාව? මිනිස්සු නෙමෙයි. ඉතින් ත්‍රිපිටකයේ තියෙන මේ පොත්ගුල වල තියලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. ඔහොද නැද්ද? ඉතින් අද වඳින්නේ ධර්ම රත්නය කියලා වඳින්නේ මොකටද? ඒ පොත් ටිකට. ඉතින් ඔය පොත් ටික මේ විවර කරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට බලන්න. මෙන්න බලපල්ලා. මේ නිකන් හිතලා බලන්න බුදුහාමුදුරන්ගේ එක සූත්‍රයක් කියනකොට ස්ත්‍රී දූෂණය කරන්න හිතනද කාට හරි? එක සූත්‍රයක් කියවගෙන යද්දි තමන්ට දැනෙන්නේ නැද්ද තමන්ගේ රාගය බින්දු මාත්‍රිය වශයෙන් ගන්නේ ෂේ වුණා කියලා? ඈ ද්වේෂය බින්දු මාත්‍රිය වශයෙන් ගන්නේ ෂේ වුණා කියලා? ඈ ඉතින් ඒක නිසා ඔය සූත්‍ර පුළුවන් තරම් විවර කරලා දෙන්න මිනිසුන්ට බලන්න. හැබැයි ඒක හරි අර්ථයත් එක්ක ලාමක අර්ථයක් දුන්නොත් එහෙම ඉතින් ලාමක සත්‍යයක් තමයි උදා වෙන්නේ. ගැඹුරු අර්ථය දුන්නොත් එහෙම මිනිසු ගැඹුරු අර්ථය අවබෝධ කරගත්ත දාට මේ රහතුන් වහන්සේලාගෙන් මේක හිස් වෙන්නේ නැහැ මේ භූමිය. ඉතින් බෞද්ධ පුනර්ජීවනයක් තියෙනවා. ඉතින් ඔය ආනන්ද මෛත්‍රී හාමුදුරුව බ්ලැවැස්ටි මැතිණිය අනුගාරික ධර්මපාලතුමා ඈ ඕ වගේ යතිවරයෝ ආවේ කොහේ ඉඳලාද? ඒ දිව්‍ය ලෝකෙ ඉඳලා මේ බොහොම සාකච්ඡා කරලා ආපු අවස්ථාවක් තියෙන්නේ. මේ බෞද්ධ පුනර්ජීවනයේ නගා බෞද්ධයව නගා සිටවන්න ඕනේ කියලා ඈ බුදුදහම නගා සිටවන්න ඕනේ කියලා තමයි ඔය ඕල්කට් තුමා රෙමේ ඉතින් මේ දිව්‍ය ලෝකෙ ඉඳලා ආවා කියලා ආනන්ද මෛත්‍රී හාමුදුරුව සඳහන් කරනවා. ඒ අයද නවතත්ති ඒ තැන් වලට යන්න ඇති බෞද්ධ පුනරජීවනයක් ඇති කළා ගියා. ඉතින් මම කියන්නේ මේකයි බෞද්ධ පුනරජීවනය ඇති කරනවා කියන්නේ බුද්ධ ගයාව දැන් මුගින් මේ අරුන්ගෙන් බේර ගන්න එකයි. ඈ මේ ගොයද මේ මේ ත්‍රී පාදයේ මුස්ලිම් මිනිසුන්ගෙන් බේර ගන්න එකයි. ඈ අර පන්සල මුස්ලිම් මිනිසුන්ගෙන් බේර ගන්න එකයි. ඕක නෙමෙයි මම දකි. මම දකින්නේ එක පන්සලක් නැති වුණත් කමක් නැහැ. මගේ මතය මේක. මේක වැරදි වෙන්න පුළුවන්. එක පන්සලක් නැති වුණත් කමන්නේ. මොකද තියෙන්නේ? ධර්ම විනය බබලන්න ඕනේ එච්චර. පන්සල් ලොකුත් නැහැ. ඔක්කොම ඉන්නේ මුස්ලිම් මිනිස්සු. දේවස්ථාන දාගෙන. හාමුදුරුවෝ ඔක්කොම ඉන්නේ කැලේ
පාරේ ප්‍රශ්නයක් නැහැ. මොකක් බබලනවද? ධර්ම විනය බබලනවා. ධර්මයේ බබලන්නේ නැත්නම් විනය බබලන්නේ නැත්නම් මේ බුදුහාමුදුරන්ට වැඳලමක් කරන්න. මං කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මට වැඳ වැඳ හිටපල්ලා කියලා. අන්තිම රත්ය මහන්නේ සියලු සංස්කාරයන් නැතන සුළු. නොපමාව කුසල් ධර්ම රැස් කරපල්ලා. ඒ කිව්වේ මොකද්ද? උඹගේ ශරීරේ කුණු වෙලා යනවා. ඔය සිත් පරම්පරාව විනාශ වෙලා යනවා. ඉක්මනට කුසල් ධර්ම රැස් කර. ඒ කියන්නේ ඉක්මනට නිවන් දැකපල්ලා. අප්පමාදේන සම්පාදේ. සතිපට්ඨානෙට කියන තව නමක් තමයි අප්පමාද කියන වචනේ. හතර සතිපට්ඨානෙ ඉක්මනට සම්පාදේ කරගන්න. ඉක්මනට ලබා ගන්න කියලා කිව්වේ. ඉතින් ඔය ටික කරගත්තත් මේ ධර්ම විනය බබලනවා. එක රහතන් වහන්සේ කියන්නේ බීමලා හරියට මේ ටික දේශනා කරන ඔය කියන පිරිස රහත්ත්වයට පත් වෙන මහා කාලයක් යන්නේ. මේ පිනෙන් අඩු කට්ටියක් නෙමෙයි මේ අපි. මේ පින හොඳට තියෙන කට්ටිය. ඉතින් මේක හරියට අවබෝධ කරගන්න ඕනේ. මේ මේ කියන ධර්මයේ 100 වතාවක් ඇහුවනම් 101 වෙනි වතාවේ අඳුම තමයි සෝතාපන්න ඵලයවත් තියෙනවා. කොහෙද ඉතින් අහන්නේ? කවුද අහන්නේ? බර්ත්ඩේ පාටි කිව්වනම් ඉතින් එන්නේ කොහෙන්ද? කෙන්ඩෝල ඉඳලා එන්නේ. නේද? බර්ත්ඩේ පාටිය තියෙනවා අපි යන් මේ අහලා. ඉතින් ඇවිල්ලා මෙතන කිසිම මේ රාගයෙන් මත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, අනිත් රාගයෙන් මත් වෙලා හොඳට බීලා මේවා කළා අර ගෑණිගේ ඇඟේ වැදුනා කියලා මේ මිනිහා මේ මිනිහට ගාලා ඊට පස්සේ ද්වේෂය ඇවිල්ලා නේද? මහා විනාශයක් කරගෙන ගෙදර යනවා. පුටු පොලේ ගහගෙන පොලිසියෙන් ඇවිල්ලා කූඩුවට දාලා ඒ ඔක්කොම කරගෙන ගෙදර යනවා. ඉතින් ඔය ටික කරන්න කෙන්ට් වල ඉඳලා නැත්නම් තව කොහේ බර්මින්ගහම් වල ඉඳලා මෙහෙ එනවා. ඈ අල්ලමු ගෙදර කාට කියනවා අද අපේ ගෙදර බණක් තියෙනවා එනවද මේ පැත්තට ඇවිල්ලා යන්න කියලා. නෑ මම මේ මේ වටියක් අමාරුයි අද ඊළඟ දවසේ. ඕක තමයි තමයි. ඉතින් ඕක පින නැති කම වෙන මොකුත් නෙමෙයි. තනි කර පින නැති කම. දෙවරුන්ට ඉතින් ඕක හරීම චාන්ස් එකක්. දෙවිවරුණන් ඉතින් කෝටි ගානක් ඇවිල්ලා මේ වහගෙන ඉන්නවා. මොකද හොඳයි කියලා අරගෙන ගිය දේත් හොඳ නැති බව දැන් ටික ටික තේරෙනවා ඇති. දිව්‍ය ලෝකේ හොඳයි කියලා පින් කරලා පින් කරලා පින් කරලා දිව්‍ය ලෝකේ යන්න බලාගෙන දිව්‍ය ලෝකේ ගිය කට්ටියක් ඉන්නවනේ. දැන් ඉතින් ඔතනත් ඉන්නකොට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේකත් මේ ඇති දෙයක් නැහැ මෙතන. මේකෙත් කරන්නේ මොකද්ද? ජීවත් වෙන්නේ. ඉතින් මේකත් වැඩක් නැහැ. මේකත් නිසි දෙයක් නෙමෙයි, මේකත් අනිසි දෙයක්. මේකත් අපි නැති කරගන්න ඕනේ කියලා හිතාගෙන දැන් ඇවිල්ලා බණ අහනවා. ඉතින් අපිත් ඒ බෝට්ටුවේ ඉන්නේ, උන්වහන්සේලාත් ඒ බෝට්ටුවේ ඉන්නේ. ඉතින් උන්වහන්සේලා අපිට වඩා හොඳට පින් කරලා ඉතින් පින් අද පින භුක්ති විඳිනවා. අපි පින් පව් දෙකම භුක්ති විඳිනවා. බුදුහාමුදුරුවෝ කියනවා ධාතුන් මහා රාජික දෙවිවරු රූපෙන් අග්‍රයි. නමුත් මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයා ප්‍රඥාවෙන් අග්‍රයි කියලා. ඒ කියන්නේ දෙවරුන්ට වඩා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මිනිස්සුන්ට. ඒක කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍යයත් එහෙමම තියෙනවා, ආරයෂ්ඨාංග මාර්ගයත් එහෙමම තියෙනවා, සතර සතිපට්ඨානයත් එහෙමම තියෙනවා. ඔය ඔක්කොම එහෙමද? ඒ කියන්නේ නිවනට යන මාර්ගය එහෙමම තියෙනවා. නිවනත් එහෙමම තියෙනවා. මොකද්ද නැත්තේ? යන්නේ උන්නේ. වීරය වඩන්න වීරවන්තයෝ නැහැ. ඒක ඇති. මේ වීර නැතුව මේ ගමන යන්න බෑ. හොඳ වීරයක් තියෙනවා. ඒ වීරය වඩන්න වීරවන්තයෝ නැහැ. ඉතින් තමන් ඉතින් ටික ටික වඩාගෙන යනකොට තමන්ට මේ අවබෝධ වෙයි. ඉතින් එතකොට එතනින් තමන්ගේ නිවන සාර්ථක කරන්න උත්සාහ කරන්න. එහෙනම් ඉතින් ධර්මයේ කතා කරන යද්දී ඔබට ඉතින් මේක තාලේ යන්න හිතෙන්නේ නැහැ. ඒකත් එක දෙයක් තමයි මේකේ තියෙන්නේ. අන්තිමට ඉතින් ඔබට සිද්ධ වෙනවා මේ ආහන ධර්මයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ ධර්මයට අතහැරලා දාන්න. හැබැයි දැන් අතහැරලා දාන්න එපා. ඒක හරියට මේ මුවේ ගඟ මැද්ද යනකොට බෝට්ටු එපා කියලා බෝට්ටු අතහැරියා වගේ වෙනවා. නේද? තමන් හුලං ගහව ටියුබ් එකේ යනකොට ගඟ මැද්ද යනකොට හිතනොත් එම අනේ මේ 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 මේකත් මට එපා දැන් කියලා. ඒලා මේ මොකද අර හුලන් ටික අරලා දැන් මොකද වෙන්නේ? ගිලින්න මැරෙන්නේ නැහැ නේද? ඒක කොහොමද බන කියන්නේ? බන එපා වෙනවා එමෙන්න තැනට එනවා කියන්නේ. බන අහගෙන ඉන්නේ ආසාවකින්. දැන් මේ ධර්මයේ අහන්න ආසයිනේ. නේද? ඇත්තටම කියලා නිකන් හිතලා බලන්න මෙතන වෙන දේශනයක් තිබ්බනම් එහෙම මෙතන නිදින මිනිස්සුද? නේ වෙන මොකක් හරි දේ අපි හිතමු ඉතිහාසය පිළිබඳ දේශනයක් කරනවා කවුරු ඇවිල්ලා. ඈ ඉතිහාසය පිළිබඳ කියාගෙන කියාගෙන ගියා නම් මොන එක පැයක් අහගෙන ඉඳීනේ. හොඳ නේද? එක පැයක් අහගෙන ඉඳී. ඒ පැයෙන් පස්සේ නිදි තමයි. නමුත් මෙතන දැන් කියන කාරණාවෙන් කාරණාව Tamanට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනකොට Tamanගේ රාගය ඡය වෙනවා, ද්වේෂය